දෂණය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ටෙවිෂන්ටෙලිවකිය. අදලියන්නේ තුන්සිය හතලි සට වැනි ටෙලිවැකිය අප ියමිනින්නේ මේ නය උගුල ගැන මහා නය උගුලක හිරවෙලාඉන්න අපේ මේ නායකින් ගහන පම්පෝරි ගැනේද ඔයි විස්සයි හතලිස් සටවෙන විට මේ ලූකේටම නයදන්න පුළුවන් රටබ්බවට පත් කරනුවලු නිේද අනේ මන්දා අර අපේ ගම්බල භාෂාවෙන් මේ කියනවනම් ඉතින් පිස්සුද හෙමත් නැත්තං උපං හැටිද මන්දනේද මේ ජනාදධපතිම කේනවා තවුදු දායක්ක කොහක් විතරයනොට නැවත ගැටලු සහගත තත්යක්ක්කෙන්ට පුළුවන්ලු නේද යාගේ ගෝලයින් කියනවා අපේ චනාධිපති ලූකේට මලායි දෙන්න පුළුවන් රටක් දඳනවලු නේද. එහෙම පුලුවන් එහෙම පුළුවන් ඔහු ැඩරිකමකුත් නෑ මොකද මේ විකුණන විකිනිල්ලට අයි රටක් කියලෙක් ඉතිරිවෙනේක් නෑනේද. කෝව නමුත් මාතෘකාවට එමකෝ. ඇමෙරිකානු ඩොල බිලියන අනුව එකයි දසම පහක මහා නය උගුලක සිරවීමට මොනවද හේතු ව. ඒ කියේලායි අපි කතා කරමින් හිටියනේද. හේතු හතර අපි දැන් හඳුනගෙන් අවසන්. ඒ හේතු හතර අරතුන් සය හතලිස් දෙවැනි ටෙලිවැකේන්දලා ලියලා තියෙනවා බැලිුවෙනත්තම් කවුරු හරි බලන්ට හොඳේ දැන් අදලියන්නේ මේ පස්වෙනි කාරණාව හරද. ඒ තමයි මේ නය අරගෙන කළ නිෂ්ප්‍රියෝජන බොරු සෝබන වැඩ. ඒවයේ මේ පාපය තමයි අපි මේ ගෙවමින් ඉන්න කියල පෙන්නන්ටයි හදන්නේ. හරිද ඒවයේ ලාබය කොමිස් මහඋුන්දලගේ ගෙනනම්වලට අනි වාර්යහම යන්ට ඇති හොදේ අද මේ රටක්ම හඩා වැටෙද්දි. රටෙන් භාගයක් කුසගින්න එඉන්ද්දි. උඳලා සතුටින් පන්දු කෙලින්න්නේ ආංඒ ගහ්පු ගැහිලිවල අනුහසින් හොඳේ ඒක නොදත් පුර වැසියා අර උන්දලගේ පන්දු කෙලියට හුරේ දමින් හැ කට්ට බලයාන තවත් බලාගෙනින් වනේද රජයේ දවසක නය බර ඔන්හ ගැන්ට හොඳේ රජයේ දවසක එක දවසකෑ එක දවසක නය බර කෝටි පන්සිය හතලිස්තුන පනිනවා හරිද දවසක හොඳේ සාමා්‍ය දිනක වියදම රජයේ දිනක වියදම රුපියල් කෝටි එක්දස් හරිසි විසි් පහයි. හරිය ආදායම හරිද ආදායම රුපියල් කෝටි හත්සියය හතලිස් සටහයි. දැන් පර්තරය බලන්න ඇ වියදම රපියල් කෝටි එක්දස් හරසිය විසි පහෙන් ඔය ආදායම රුපියල් කෝටි හතලිසට අඩු කරලා බලන්න රුපියල් කෝටි හැසිය හැත්ත හතක්. දින්න පතා නයක් හැටියට එකතු වෙන. හරිද එහව් ආණ්ඩුවක ජනපති තමයි ලෝකටමට නයදය කියල විශ්වාහස කරන්නට කියලා මේ ඒ ඒක ජාතිය තොත්ත බබාලා අපිට කිමින් ඉන්න නේද. ඇ? එක්සත් ජාතින්ගේ ළම අර්දලෙ අලුත්න වාර්ථාව කියන කතාවත් අලයමු. හරිද නයුළුණු ගැන කතාකරන් හිස ඒකහම්. ලක්ෂ තිස් නමයක් පමණ පුද්ගලීන් කන්නේෙ බාගටලු. හරිද ආයේ ඉතිං අහන්ට දෙයක්කැයි මහ හොරු ටික කාපු කැවිල්ලට අඩ්ඩුම ගාන අපිට භාගෙට හරි කන්් ඉතුරුණෙකම මදෑ නේද. ඇ පවුල් දහ දහක් උග්‍ර ආහාරහින්ගේෙන් පීඩාවිදිිරවාලු. දරුවන් ලක්ෂ විසි නමයකට අධ්‍යාපනයටයි පෝෂණයට. හොඳේ දෙකටම වහාම මානුෂීය ආධාර අවශ්‍යයයිලු. ඔන්න නැත්ත. මානසික රෝගී සෑයනවලට එන රෝගීන් දෙගුණවීම ආය අහන්ට දෙයක්ද ඇ හයක් කතරක් දන්න නැති දරුවටත්. වසපෝවලා ආ! දෙමවපියෝ මැරෙන්ට හදන්නේ ඇ මේ දරාගන්ටබැරි පීඩනිය නිසා එහෙව් රටක මේසා විශාල් මහා අපරාධකායොටිකක් තවමත් නිදැල්ල පන්දු කෙලිනවා? අපි මේ ගෙවන්නේ කාගේ පෞද හොරාකාපු මහවුන්ගේ පව් අදට එකම එක නාස්තිිකාර ව්‍යාපෘතියක් විතරක් කියා නමුහොදේ මත්තල නය තොටු පල ඔව එකට මත්තල ගුවන් තොටුපල කියනට වඩා උචිත්ත නය තොට පල කියන එක හර දේ වචනය තමයි ගැලපෙන්නේ මේක හදන්ට චීනයෙන් ඇමරිකානු ඩොලමිලියන එකසිය අනුවක් අරන්තියනවා ඇමරිකානු ඩොල මිියන එකසි අනුවක් අරන්තියනෝ දැම් මේක තන්නි කරම සුද්දුම සුදදු පාට සුද්දු අලියෙක් මේක හදපු දෙදවාස් හතේසිට විශ්සයි විසියක දක්වා පාඩුව දන්නවාද. ඇ දෙදස් දාහතේ සිට විස්්සයි විසයක දක්වා ලබා ඇති අලාභය පාඩුව රුපියල් මිලියන හතලිස් දෙදාස් අටසිය දහ අටක. මේ ගුවන්තුට පලි දිකිරීමේදී කිසිද්දු ජාත්‍යන්තර ප්‍රමිතියක් සල කල නෑ. මේ සඳහ වැයකල ඇමෙරිකානු ඩොල මිලියන එකසිී අනුව. හරිද පළදායිලෙසි යුදාගෙන නෑ කියලතුන් විගෙනක වාර්තාව පෙන්වල දෙනවා ඒකඉතිං අය අහන්ට දෙයක් නෑ නෙනේද දැං ඇතටම ඔන්න එකම එක උදාහරණයක්. මේ නය අරගෙන කරපු නිස්කාරර්ණ ව්‍යාපෘතියකට හොඳේ. ලෝකේ රටවල් නයගන්නවා ඒ නයගන්නේ යහපත්? රටේ ජනතාවට ප්‍රෝජනුවත් දෙවල්වලට. අපේ රට ණයගත්තා අරගෙන කරලාතියෙන්න්නේෙම නිෂ්ප්‍රයෝජන නිස්කාරණ වියහේදම් සඳහායි වැය කරලාතියන්නේෙ හොදේ එක ප්‍රතිඵල අපි මේ විඳන්නේ පවතමයි දැන් මේ අපි පිට වැටිලතියෙන්නේ. දැන් ඇත්තර්ම මේ මත්තල හදන්න පළමු යෝජනාව ගෙනවි කවද. එදා මේක අනුවත කළ කැබිනට්ටුව හිටිය කොහේද මේ මුදල්වලින් ගැහුවේ කවුද දැන් මේ. පව්වලට ඇයි අපි කරගහන්නේ ඇ මේවා ගැන අවන්කෝම හොයලා බලලා මේය මහා උන්දලගේ වත්කම් හොයලා මේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න පුළුවන් පාලනයක් සඳහා සටන් කළයුතු බවයි අද ටෙලිවකියය මතක් කරන්නේ එසේම අනාගතයේ ඒමට නියමිත ඔහු අනාගතයේදි තවත් ඒමට නියමිත මේ ජාතියම හොර ගුහාවල් වලින් රට බේරාගැනීමටද අනිවාර්යෙන්ම පෙළගසය යුතු බව මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.